ගම්පා ගම්පා කියන්නේ බණ්ඩාරනායක විද්‍යාලයේ රජදහන. ඉතින් අපි ඇවිල්ලා ඉන්නවා මේ රජදහනේ තවත් අමතක කරන්නට බැරි සුවිශේෂී ස්ථානයකට. ඒ තමයි ගම්පහ බස් නැවතුම් පොළ. ඉතින් මම මේ ඉන්නේ 201 ගම්පහ බස් නැවතුම් පොළේ. ඉතින් අපි කතා කරන්නට සූදානම් මේ බස් නැවතුම් පොළට එන අයියලා අක්කා නංගිල මල්ලා ඒ වගේම අපේම සහෝදර සහෝදරියන් සමග කතා බහක දෙන්නට සූදානම්. ඉතින් අපි ඉදිරියට ගිහින් බලමු අපේ මේ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවෙනි සංවත්සරය සහ අපේ සීනෑරෝ නාලිකාව ගැන ඔවුන්ගේ තියෙන අදහස් මොන වගේද කියලා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවෙනි සංවත්සර වෙනුවෙන් ගම්පහ TTB මේ පෞද්ගලික බස් කතර සියලු පුජනාගේ මේ අවස්ථාවේදී හොඳ ආදර්ශමත් පාසලක් විදියට අපිට පෙන්වනවා. ඉතින් ඒ සියවෙනි සංවත්සරය වෙනුවෙන් අපි සියලු දෙනාගේම සුභාසින්තර මේ අවස්ථාවේ පිරිනමනවා. සීනෑපුර කිව්වහම අපිට මතක් වෙන්නේ ගම්පහ නගරයේ ඉස්සෙල්ලම එකක් තමයි වොලිබෝල්. ඒ ඇරුණාම ඒ ක්‍රීඩාව ඒ ඇරුණාම පාසල් ගැන කතා කරොත් දරුවෝ ගැන කතා කරොත් උගන්නන ගුරුවරු විදිහට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානම පෙළේ පාසලක් තමයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය. එතකොට අපේ වයස ඉගෙන ගත්ත යාළුවොත් ඒ වගේම අපෙන් පස්සේ අපේ පන්ති එන දරුවොත් අද වෙනකොට ලංකාවේ ලොකු තැන්වල ඉන්නවා. ඒ ප්‍රධාන කාරණේ තමයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් ඔවුන් ලද පෝෂණය ඒ වගේම ඔවුන් ලද පන්නරය. එතෙන්දී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ තියෙන අධ්‍යාපන කටයුතු විතරක් නෙමෙයි බෑන්ඩ් එක ගත්තත් කෙඩෙට් ගත්තත් හැම පැත්තකින්ම ළමයින්ට සමබර විදියට අධ්‍යාපන ලබා දෙන පාසලක් විදියට මං ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය දකිනවා. ඒ නිසා ඔවුන්ගේ මේ සියවෙනි සංවත්සරයේට සිසිජි ආයතන වෙනුනොත් අපි ඉංග්‍රීසි පාඨමාලා වෙනුනොත් ඉතාමත් ආදරණීයව සුබපැතුම් එක් කරන්න කැමතියි. මම බණ්ඩාරනායක විද්‍යාලයට සම්බන්ධුනේ 1996 ශිෂ්‍යත්ව විභාගයේ ලියලා ඊට පස්සේ 2004 උසස් පෙළ විභාගයේ ලියලා විශ්වවිද්‍යාලේ සමත් වෙනකම් මම බණ්ඩාරනායකේ මව් තුරුලේ හිටියා. ඇත්තට මේ කාලය තුල මම කැඩට් ප්ලැටූන් එකේ ශිෂ්‍ය භටයෙක් හැටියට, මලල් ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරපු මල්ල ක්‍රීඩකයෙක් හැටියට, විවාද කණ්ඩායමේ නායකයෙක් හැටියට බොහෝම ගැඹුරු විශිෂ්ට අත්දැකීම් සමුදායක් බණ්ඩාරනායක මාතාව තුලින් ලැබුවා. අද බණ්ඩාරනායක මාතාවගෙන් අයින් වෙලා මේ සමාජය තුල ජීවත් වෙනකොට ගම්පහ උසස් පෙළ සිංහල උපකාරක පන්ති ශාස්ත්‍රී ප්‍රවීණ ගුරුවරයෙක් ලෙස පන්ති කටයුතු මෙහෙවද්දී බණ්ඩාරනායක මාතාව තුලින් ලැබපු ඒ පන්නරය අත්දැකීම් සමුදාය ඒ ශක්තිය සෑම මොහොතකම මතකයට නැගෙනවා. ඇත්තට මේ අත්දැකීම් සමුදායේ නැත්නම් ඒ බණ්ඩාරනායක මව් තුරුලෙන් උරාබීපුවේ මව් කිරිවල සාරේ නැත්නම් මේ තරම් දුරට සමාජයේ දියුණුවකට ලක් වෙන්න බැරි බව මට හිතුණු වාර අනන්ත අප්‍රමාණයි. මම හුස්ම ගන්න වාරයක් ගණනේ මේ සමාජයේ උසස් වැදගත් පුද්ගලයෙකු විදිහට හිස ඍජුව කෙලින් තියාගෙන ඉන්න සෑම වාරයකම බණ්ඩාරනායක මාතාවට මං හදවතින් ස්තුතිවන්ත වෙනවා මාව මේ තැනට ඔසවා තැබීම ගැන. ඉතින් බණ්ඩාරනායක අපේ අම්මා අවුරුදු 100 උපන්දිනයේ සමරන මේ මොහොතේ මගේ හදවත පතුලෙන්ම නැගෙන ගැඹුරු ආදරණීය සුභාශිංසනය මං බණ්ඩාරනායක මාතාව වෙනුවෙන් නමස්කාර පූර්වකව පිරිනමනවා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවෙනි සංවත්සරයට මගෙන් උණුසුම් සුභපැතුම්. ගම්පහ බණ්ඩාරනායකේ සියවෙනි සංවත්සරයට අපි හදවතින්ම සුභපැතුම් එක් කරනවා. වැඩි වැඩියෙන් දියුණු වෙලා පාසල ඉදිරියටම යන්න කියලා සුභපැතනවා. ඇත්තටම බණ්ඩාරනායක විද්‍යාලය කියන්නේ ගොඩක් හොඳ ඉස්කෝලයක්. ඉතින් බණ්ඩාරනායක විද්‍යාලය මං හිතනවා හැම දෙයකින්ම අංග සම්පූර්ණ වෙච්ච ඉස්කෝලයක් කියලා. ඉතින් අපේ ඉස්කෝලේ තියෙන හැම වැඩකදීම ඔයාල අපිට උදව් කරනවා. ඉතින් ඒකටත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපේ පාසලේ තියෙන හොඳම අසල්වැසි පාසල විදිහටත් හොඳම සහෝදර පාසල විදිහටත් බණ්ඩාරනායක විද්‍යාලය ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම ඔයාලගේ ඉස්කෝලේ අවුරුදු 100 සංවත්සරයට රත්නාවලි වෙනුවෙන් මම සුභපතනවා. ඔයාලගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා මම සුභපතනවා. ඒක විද්‍යාලය කියන්නේ ප්‍රදේශයේ තියෙන ප්‍රසිද්ධ පාසලක්. ඇත්තටම අපි දන්න විදිහට ඒ වගේම අපි අධ්‍යක්ෂකීමෙන් දන්න අපේ දරුවෝත් ඉන්නවා පාසලේ. මේ හොඳ අධ්‍යාපනයක් තියෙන හොඳ ගුරු මණ්ඩලයක් ඉන්න ඒ වගේම විනයගරුක දරුවන් පිරිසක් ඉන්න විද්‍යාලයක් විදිහට ඇත්තටම අපි අගය කරනවා. ඒ වගේම ඉදිරියක්
අධ්‍යාපනය පැත්තේ විතරක් නෙමේ ආකල්ප දැනුම කුසලතා හැම පැත්තෙම ළමයි ඉදිරියට යන හොඳ පාසලක් විදිහට ඇත්තට මම පාසලට සුබ පතනවා. තව තවත් අධ්‍යාපනයේ සහ අනෙකුත් බාහිර කටයුතු වලින් ඉදිරියට මේ යන්න කියලා. ඒ වගේම මේ සියවෙනි සම්වස්තරයේ සැමරීම ඉතාමත් උත්කර්ෂවත් ලෙස කෙරුණා. ළමයි ඉතාම සංවරව පාගමනක් ගියා අපි දැක්කා. පාසලේ අනාගතය සාර්ථක වෙන්නත් කියලා දෙමව්පියෙක් විදිහට, ප්‍රදේශවාසියෙක් විදිහට, ඒ වගේම අසල ආයතනයක සේවය කරන නිලධාරිනියක් විදිහට මම ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් පාසල වෙත සුබ ප්‍රාර්ථනා කරනවා. මම බණ්ඩාරනායක වෙනුවෙන් ඒගොල්ලන්ගේ සේවා සැමරුවට විශ් කරනවා. අපි වෝක් එකත් බැලුවා ඔයගොල්ලන්ගේ, ඇත්තටම ලස්සනයි. ඔගල් බණ්ඩාරනායක විද්‍යාලයට හැපි බර්ත්ඩේ කියලා රත්නාවලියෙන් සුපතන්න මම ඉදිරිපත්. බණ්ඩාරනායක විද්‍යාලය අපේ සහෝදර පාසල. එයාලා එයාලගේ අවුරුදු 100 වෙනි සංවත්සරය සමරනවා. අපි ඒ වෙනුවෙන් සුබ පතනවා එයාලට. එයාලගේ එන එක්සිබිෂන් එක හොඳටම කරන්න කියලා අපි එයාලට සුබපත. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අපේ සහෝදර පාසල සුබ පතනවා ඕගොල්ලන්ගේ එක්ස් බෑන් වලට සහ ඕගොල්ලන්ගේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් සුබ වර්ධනය ප්‍රාර්ථනා කරනවා. මම යශෝදරාවේ.